හැබැයි ඊට අමතරව කාන්තාව කියන ස්වරූපයේ කාන්තාව වර්ගයක් හැටියට ගත්තත් පිරිමි කාන්තා කියන දෙකක් බව මේ අපිට විද්‍යාව විතරක් නෙමෙයි අපේ දර්ශනයේ පවා බෞද්ධ දර්ශනයේ පවා උගන්වා තිබෙනවා. මේක හරියට ඉවත් ගහලා වෙන් කරන්න පුළුවන්කම තියෙන අතරම සමහර කාරණාවල ඒ කියන්නේ ෆිසිකලි හින් පෙන්වන්න පුළුවන් මේ විරුද්ධ ලිංගික කියලා කියන්නේ ඒ අරෙන්ද මානසික සංඛ්‍යාතයන් එක්ක ගත්තාමත් මේ දෙන්න දෙන්නේ ඒක හැබැයි ඉවත් ගහලා වෙන් කරන්න බැරි සමහර ගහනු ඉන්න පිරිමි වගේ සමහර පිරිමි ඉන්න ගහනු වගේ මට ගහන්නේ කියන්නේ විරුද්ධ ලිංගික. එතකොට සර් කාන්තාවක් වීමම ඔවුන්ට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න හේතු වෙනවා කියලා ඔබ හිතනවා. ඔව් කාන්තාව විශේෂ ගණයේ කෙනෙක් හැටියට පේන්නේ ඇය ආකර්ශනීයයි. කාන්තාවකට පිරිමින් කැමති වගේම කාන්තාවට ගැහැණුන්ද කැමති. يعني ගැහැණුන්ම ගැහැණුන්ට කැමති. කොහොමද මේ දෙන්න පිරිමියාසහ ගැහැණිය නැත්නම් කාන්තාව පිරිමි කියන දෙන්න ස්ත්‍රී පුරුෂ කියන දෙන්නගේ ස්ත්‍රිය බොහෝ ආකර්ශනීය ගති ලක්ෂණ කියන බව හැඟෙනවා මට ඒක. මම දන්නේ සයන්ස් එක කොහොමද කියලා. සහ ඇයට අතවර වෙන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩි පිරිමිකට වඩා. දැන් උදාහරණයක් හැටියට ගැහැණුන් ගොඩක් අසුරු කරපු පිරිමියෙක්ට කිසි ගැටලුවක් නැතුව අහලා හොඳින් ඉන්න පුළුවන් සහ අම්මට අතපය හොදන් ගෙදරට එන්න පුළුවන්. හැබැයි කාන්තාවකට තමන්ගේ ජීවිතේ අන්‍යභාවය හිමිවීම වගේ දේවල් වුණත් එහෙම ඇය අපයෝජන ලක්ෂ කෙනෙක් හැටියට සලකන්නේ. දැන් දැන් ඒ වගේ දේවල් අඩු වුණාට තම සම්මතයයි. ඒ වගේම තමයි සමස්තයක් හැටියට ගත්තාම කාන්තාවන් මානසික අතින් ගත්තාම පහත්මල් පහත් කියන්නේ නරක නෙවෙයි. ඔවුන් හරි සංවේදී මට්ටම කියන්නේ. ඒ නිසා ඔවුන්ට අතවරයක්ට ලක් වෙනවවත් ඔවුන් දන්නේ නැහැ. බස් එකකදී අපේ කාන්තාවක් අතවරයට ලක් වෙන බව ඇයවත් දන්නේ නැහැ සමහරවිට. ඒක සීමාවකට එහාට ගියම තමයි දන්නේ මම අතවර ලක් කියලා කියනවා. මම ඔපොසිෂන් ලක් කියලා කියලා. ඒ වගේ ඇය පොඩ්ඩක් මේ විරුද්ධව යනවා හරි අඩු ගතියක් තියෙන නිසා වෙන්න ඕනේ. සමහර ඒ දේවල් වලින් ස්ත්‍රී දූෂණ වගේ දේවල් ඒ නරු වාර්තා ඔබගේ සමේ ආර ඉන්දියාවේ වෙච්ච සිද්ධි වගේ ගත්තාම ඇයව හසු කරගන්න අනිත් අයට පහසු වෙන විදිහේ ලක්ෂණ මනෝවිද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක ලක්ෂණ ගැහැණියට දීලා තියෙනවා. ඒ නිසාද මන් දන්නේ ගෞතම බුදුන් මෙහිනි සස්න පිහිටවන්න පුදුමාකාර දෙයක් ඇද්දනේ. ඇදලා බැරිම අවස්ථාවක තමයි දුන්නේ. කාන්තාවන් ගිහිල්ලා මහා පෙරපාලිය ගිහිල්ලා කිව්වහම දුන්නට මට හිතෙනවා ඒ අට කතා කියවුණු සමහර දේවල් බුදුන් ඒ තරම් සතුටකින් නෙමෙයි ඒක කරේ. දැන් කාන්තාව විරුද්ධ වෙන්න එපා. එහෙම කාන්තාවන්ට ඒක දෙන්න ඕන අයිතිය පාසනක් කියලා. නමුත් මොකක් හරි බුදුන් කියන්නේ නරක කෙනෙක් නෙමෙයි නහ බුදුන් කියන්නේ හොඳ බුද්ධිමතෙක් බවනේ අපි පිළිගන්නේ. එතකොට ඒ බුද්ධිමතට ඒක හැංගෙන්න හේතුවක් වෙන්න බලයි. ඊට පස්සේ කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය වගේ තියෙන ස්ත්‍රී බුද්ධි විනාශය. කියන්නේ කිසිම වෙලාවක ස්ත්‍රියක්ට නායකත්වය දෙන්න එපා කියන එක තමයි දේශපාලන තන්ත්‍ර දේශපාලන උගන්න මැකියාවෙලිලා කෞටිල්‍ය වගේ අය කියලා තියෙනවා. එතකොට මේ පරිපාලන සහ පාලන ලක්ෂණ හෝ රජ ලක්ෂණ පිටා තිබෙන්නේ පුරුෂයාටයි. ලෝකේ රජිනියන් ඉඳලා තියෙනවා, කාන්තා ජනාධිපතිවරු ඉඳලා තියෙනවා, අගමැති මිනිහන් ඉඳලා තියෙනවා. මේ හැම එකකම ආර්ථික සමාජීය පසුබිම ගත්තොත් එහෙම ඒ වුන් රජ කරපු කාලේ නැත්නම් වුන් පාලනය කරපු කාලේ තත්ත්වයේ පහතට මට්ටමට ගිහිලා තියෙනවා. ඒවා මේ ෆ්‍රූට් කාරණා. හැබැයි ඒකට හේතු වෙනක තමයි සමාජ කාරණා තියෙනවා. කාන්තාව තනිකොට අපිට පහර දෙන්න බෑ. අපේ රටේ කාන්තා හිංසනය පිළිබඳ තියෙන නීතිමය රාමුව සෑහීමකට පත් වෙනවා. මට හිතෙනවා අපේ රටේ නීතිමය රාමුවත් මදි. සමාජයේ ස්ත්‍රිය කෙරෙහි තියෙන අධිහනයක් අඩු වෙනවා. එහෙම නැත්නම් ස්ත්‍රියකට බොවිට හිංසනය ලක්ු ස්ත්‍රිය හිංසනයට ලක් වෙන ලිංගිකව බොහෝ විට නැත්නම් අපි හිතනවා වැඩකාරකමට ගෑනු ළමයෙක් ගෙනල්ලා ඇයට දඬුවම් දීම වෙන එක. ඒ දඬුවම් දෙනකොට ඒක හොඳ නැති එක කොහොමත් හොඳ නැහැ. දරුවෙක් පිරිමි ගෑනු කෙසේ වෙලත් දරුවෙකුට හොඳ නැහැ. ඊට පස්සේ ස්වාමි පුරුෂයා විසින් තමන්ගේ බිරිඳට පහර දීම වගේ දේවල් ගෘහස්ත හිංසනය වගේ දේවල් ගත්තාට බහුතරයක් අපි මේ ස්ත්‍රී හිංසනය කියලා කතා වෙන්නම ඇය ලිංගික වශයෙන් බස් රථයේදී හෝ දුම්රියේදී හෝ කාළු තැනකදී හෝ වෙනත් තැනකදී හිංසනයෙන් ලක් වෙනවා. දැන් ඉස්සරහ එහෙම නීති රාම තිබ්බේ නෑනේ. නීති අපේ රටේ නීති ව්‍යවස්ථාවනේ, අපේ සංස්කෘතියනේ. ඒ සංස්කෘතිය තියෙන කාලයේදී ගැමි ජීවිතේ මට අපිට කියවා තියෙනවා, අත්විඳ තිබෙනවා. මහා වනාන්තර, ගෙවල් නැති, මිනිස්සු නැති, හරි පාළු ස්ථාන තිබ්බට ස්ත්‍රීන් දූෂණය වෙනවා නෙමෙයි.
ස්ත්‍රීන් සමග ස්ත්‍රී පිරිමි එකට සහවාසය යෙදීම සිද්ධ වුණා. ඒක ප්‍රේමයෙන්. ප්‍රේමයෙන් නැත්නම් ලිංගික ආශාවෙන් දෙදෙනා විරුද්ධව නෙවෙයි. ඒකෙන් කිසිම කෙනෙකුට හානියක් නොවෙන්න වැඩි සිද්ධ කරගෙන තිබ්බා. ඊට අමතරව එකගෙයි කෑම වගේ දේවල් පිරිමින් පුරුෂයන් දෙදෙනෙක් එක ස්ත්‍රියක් සමග මෙසෙන සම්මතයක්ම තිබ්බා. දැන් ඔකද හියුමන් රයිට්ස් වගේ දේවල් කතා කරන්න ගත්තොත් එහෙම ඒක කාන්තා හිංසන කියලා ගන්න බලමු. නමුත් ඒක ගැහෙන කැමති නම් ඒක ආයේ කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි. ගැණි බලෙන් තියාගෙන ඉන්නේ නැහනේ. නමුත් ඒ වගේ දේවල් ක්‍රමක්‍රමයෙන් මැකී යනවුත් දැන් ඒ අපේ නිල වශයෙන් එකක ගෑම තිබ්බා. හැබැයි ලෝකේ ලිමිට් එකද කියන එක දැන් අන්ඔපි කියලා. අපි ඔක අසාද බඳලා උන් ලිමිට් එකද ඉන්නවා. දැන් මෑත කාලේ වෙන්නේ මෙහෙම මහා සෙනගිද්ද මහා ජන සමූහයක් ඉද්දි තනින් දැන මෙහෙම ළඟින් ළඟ දේවල් තියෙද්දි පොලිසිය ඉද්දි ස්ත්‍රී දූෂණය වෙනවා. ස්ත්‍රී අපහසුයෙන් ලක් වෙනවා. ඒකට එක හේතුවක් මට හිතෙනවා ස්ත්‍රීන්ගේ පැත්තට තරද්දක් තියෙනවා කියලා. ස්ත්‍රිය තමන්ව අපහසුයෙන් ලක් කරගන්න ආකාරයේ පහසු මාර්ග සලසා දෙනවා. පිරිමින්ට ඇඳුම් පැළඳුම් අඳින ආකාරය, හැසිරෙන ආකාරය, යන්න ඕන තැන් තනියෙන් හෝ නොතනියෙන් යන්න ඕන තැන් පිළිබඳ තීරණය නැතුව හරි විවෘත තැන් කියලා ගියාට පස්සේ ඔවුන්ට හම්බ වෙන්නේ ඔහුව ඇයව දූෂණය හෝ අහිංසනය ලක් කරන කෙනා. එමුණත් කසාද බැඳහම මන්දින ගන් දන්නේ නැහැ ස්වයං පුරුෂයා මෙහෙම කෙනෙක්ද කියලා. මොකද සමහරට එහෙම අඳුරා ගැනීමකින් තොරව කසාද මෙහෙම නැත්නම් කස ප්‍රේම කරන කාලේ ඔහු ඇයට ඔහු ඇය ඔහුට පෙන්වා දෙවෙන්නේ මෙස් මූණා. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ මේකද රණ්ඩු ඇති වෙන පටන් ගන්නවා. ඊට පස්සේ ගැහණි ලුටි කරනවා. ඊට පොලිසිය යනවා. ඊට පස්සේ ඒක හිංස ස්ත්‍රී හිංසනයකට වාර්තා වෙනවා. හැබැයි ගැහණි පිරිමින්ට ගහව තැනුත් තියෙනවා. හැබැයි වාර්තා වෙන්නේ නැහැ. ඒක බහුතරයක් නෙවෙයි හින්දන්නේ. මහා දෙයක් නෙවෙයි හින්දන්නේ. මම කියන්නේ නීති රාමුව හැදෙන්න පෙර තව වෙනත් රාමුවකට සදාගන්න සිද්ධ වෙනවා. කොච්චර නීති දැම්මත් ගෙදරට ඇවිල්ලා පොලිසියෙන්ට කලින් සිකියුරිටි දාන් ඉන්න බෑනේ උන්දර ගහ ගන්නද කියලා බලාගන්න. ඒ නිසා ඒ සඳහා නීති රාමු තියෙනවා. තදින් අපේ රටේ මරණ දඬුවම් වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. ඒ වගේ මම හිතන්නේ ස්ත්‍රී දූෂණය වගේ දෙයකට ලෝකෙ හැම මරණ දඬුවම් නියම කරනවා. වෙඩි තබා මරනවා වගේ දේවල් කරනවා. ඒ වගේ දයක් හැම තිබ්බොත් අපේ අය ටිකක් නීති වශයෙන් බය වෙනවා. හැබැයි ඊට වඩා මම කැමති නම් සංස්කෘතික වශයෙන් අපේ දරුවෝ අධ්‍යාපන ඉඳන් හදන්න ඕන තමන්ගේ විරුද්ධ ලිංගික අමුතු සත්වයක් නොයි කියන හැඟීම නැත්නම් අපි ඒ ලිංග විද්‍යාව වගේ දේවල් අපේ විවන්නම් නැහැ. මට මතකයි අටේ පන්ති ඉඳලා අපිට නෑ අමයි හම්බෙන්නේ ගැන ප්‍රජනනයේ ගැන්නවා. ඊට පස්සේ ආයේ විද්‍යාවක් නැහැ. අර සමාජය දින පොතේත් මේ ඔලිම්පික් පිළිමයක් තිබ්බ හෙළුවෙන් ඒ මිශ්‍ර එක පෙරලලා තමයි අපි ලොගන්නේ. මේ කියන්නේ ඒකවත් පෙන්වන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ ඒකෙන්ම සිද්ධ වෙනවා මිශ්‍ර පාසල් තිබීමේ තව වැදගත් කියලා මට හිතෙනවා. නීති රාමුවට ඉස්සෙල්ලා නීති රාමුවත් මීට වඩා තව තද වෙන්න ඕනේ. මේ වගේ කටයුත්තක් කිරීම ගැන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ රොෆ්‍රැක් ක්ලබ් එකට මම ස්තුතිවන්ත වෙනවා. මෙහෙම එකකුත් තියෙනවා. ඒක තමයි දැන් අපි මේ ඔය කාන්තා ආයිතිවාසිකම් හෝ නැත්නම් මානව හිමිකම් නැත්නම් ජාති ભેද වගේ නැත්නම් මහජාතිය සුළු ජාතිය කවුද වගේ දේවල් මහා කතාබහකට භාජනය කරාට පස්සේ තමයි මේ ප්‍රශ්න උනේ. ඒ නිසා සමහර දේවල් තියෙනාම සාකච්ඡා කරන් කිරීමත් වැදගත්. සාකච්ඡා කිරීමෙන් ප්‍රතිඵල නැති වෙන්නත් ඉඩ තිබෙනවා. හැබැයි ඒක මොහොතේ මේක සෝෂල් මීඩියාවේ යනකොට කාට හරි මත දරන්න එක එකනට කැමති වෙන්න අකමැති වෙන්න ඊට පස්සේ සලසා දීමත් හොඳයි. ඊට වඩා මම කියන්නේ සමාජගත වෙන්න ඕනේ ක්‍රමයක් එක්ක. අපේ සිස්ටම් එකේ ඇතුලේ විශ්වවිද්‍යාලනේ මම කියන්නේ ඉස්සලාම හොඩි පන්ති ගන්න. අපේ තියෙන මොකද පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල ඉඳන් මේ පටන් ගන්න ඕනේ. අපිට තමන්ගේ සහෝදරිය තමයි කවදාද සහෝදරියත් පෙම්වතියත් මවත් තමයි ගෙහෙනින් කියලා. ඉතින් මේක අඳුරා ගත්තා නම් දරුවෙකුට ගෙදරදී පුතාට නංගිගේ වටිනාකම කියලා දුන්නා නම් කවදාවත් පුතා ගැහණියකට පහස වෙන විදිහකට නරක විදිහට වැඩ කරන්නේ නැති වෙයි. දුවට අයියාගේ හෝ මල්ලිගේ අගේ කියලා දුන්නොත් ඒ දෙන්න දුව කවදාරි කසාද බඳනම ස්වාමි පුරුෂයාට අර අයියාට වඩා ආදරෙන් සැලකයි වගේ දේවල් සමාජගත කරන්න ඕනේ. ඒ නිසා මේ Facebook වගේ නැත්නම් YouTube වගේ දේවල් වල මේ වගේ දේවල් කතා බහ කරන අතර අපි කිසිවක් කතා කරලා නැහැ පොලිසිස් මට්ටමේ. මේ කැරිකල කියලා අවසාන ප්‍රතිපලය ගන්න තියෙන්නේ මොදල් අමාත්‍යාංශ රෙගුලාස් නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශ රෙගුලාස් සංස්කෘතික අමාත්‍යාංශ රෙගුලාස් බෞද්ධ කටයුතු අමාත්‍යාංශ රෙගුලාස් මෙන්න මේ ප්‍රතිපත්තිය දෙන්නේ පොලිසි මේකින් කියන පිළිබඳ අපේ රටේ සම් බිඳුවයි. අපි බලාපොරොත්තු වෙන හැබැයි අලුත් වෙනසක් එක්ක පොලිසි මේකින් හැදුවා.